ලෝක තියන සුන්දරම රටක් වෙන සිට්සලන්තේ ඉතාම සුන්දර වගේම ගොඩක්ම ලක්ෂරි ටුව එකක් එක්කන් ගැන තමයි මේ සූදානම් වෙන්නේ. ඒ අනුව මේ ටුව එක පටන් ගන්නේ ලුසන් ගංගාව තරණය කරලා. මේ වගේ ෆෙරි එකක් පාවිච්චි කරලා පෝස්ට් ටයිකෑන් ටර්බෝ වර්ගේ මෝටර් රථයකුත් ගොඩබිම් වෙතට අරගෙන යෑම සිදු කරනවා. ඒ අනුව මේ ගංගාව තරණය කරලා මේ විදිහට ළඟා වෙන්නේ හරිම සුන්දර ප්‍රදේශයක් වෙතට. මේ වගේ ඉතාම දෙවන්ත කඳුපන්ති රාශියකින් සමන්විත වෙච්ච භූමියක් තමයි වාට මෙහෙම බලා ගන්න ලැබෙන්නේ. මෙතන ටිකක් විශේෂ දෙයක් තියෙනවා. මේ තමයි යුරෝපයේ තියෙන උසම එක්ස්ටීරියර් එලිවේටර් එක. ඉතින් වාට පේනව ඇති කොච්චර ඇඩ්වෙන්චරස් එක්ස්පීරියන්ස් එකක් මේ ගමන් කරද්දී වාට ලබා ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේකව ගමන් කරනකොට ලුසන් ගංගාවත් එක්ක බොහොම ලස්සන view එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ view එක experience කරලා ඊළඟට යන්නේ මේ කඳුපන්තිය මුදුනේ පිහිටලා තියෙන ඉතාම ලක්ෂරි හෝටලයක් වෙතට. ඉතින් ඔයාලට පේනව ඇති මේ හොටල් එකේ interior කොච්චර ලස්සනද කියලා. මේ කලා නිර්මාණය කරලා තියෙන්නේ චොක්ලට් පාවිච්චි කරලා. කොහොමවත් මේක එක රාත්‍රියක් ගත කරන්න ලක්ෂ 75ක් විතර මුදල වාට ගෙවන්න සිදු වෙනවා. මේ වගේ හරිම ලස්සන ටෙරස් එකකුත් මේක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව ලොකු බෙඩ්රූම් එකක් සහ කූල් බාත්ටබ් එකක් මේ විදිහට වාට බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊළඟට මේ විදිහට ගමන් කරන්නේ ජීස්ටැඩ් කියලා හැඳින්වෙන සුන්දර ගම්මානයකට. ගොඩක්ම නිෂ්කලංක පරිසරයක් තමයි මේ ගම්මානේ අපිට බලා ගන්න පුළුවන්. මේ ගම්මානයේ මැද ගොඩක් ලක්ෂරි පැලස් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉපැරණි පරම්පරාවකට තමයි මේක උරුම වෙලා තියෙන්නේ. එක රාත්‍රියක් ගත කිරීම වෙනුවෙන් ලක්ෂ 60ක වගේ මුදලක් ඔයාලට මේකට ගෙවන්න වෙනවා. මේ වගේ ඕපන් ෆයර් ප්ලේස් එකක් මේක අන්තර්ගත වෙනවා. හරිම ලස්සන රූෆ්ටොප් view එකක් ඔයාලට මේක බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මීට අමතරව රූෆ්ටොප් එකේම මේ වගේ බාත්ටබ්යකුත් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ අනුව එතන ඉඳගෙනම ඔයාට මේ වගේ ලක්ෂරි අවුට්ඩෝර් මීල් එකක රසවිඳීමේ හැකියාව ඔවුන් සපයලා දෙනවා. ඒ 1947 වගේ නිෂ්පාදනය කරපු රෝල්ස් රොයිස් වර්ගයේ මෝටර් රථයකින් ඔයාව විශේෂ තැනකට තමයි මේ අරගෙන යන්නේ. රාසිගත භූගත බංකරයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේක ඇත්තටම පාවිච්චි කරන්නේ චීස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ඔවුන්ගේ චීස් ගබඩා කරලා තියාගන්න. පාලනය කරන තත්ත්ව යටතේ මෙතන මේ වගේ චීස් වීල්ස් 3000ක් විතර අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ චීස් ටොන් 30ක විතර ප්‍රමාණයක් මෙතන අන්තර්ගත වෙන බව තමයි වාර්තා වෙන්නේ. චීස් පුරෝල හදපු මේ වගේ රසවත් මීල් එකක් හොඳ view එකක් ලබා ගන්න ගම මෙහෙම රසවිඳීමේ හැකියාව ඔයාලට මෙතනදී ලැබෙනවා. මීළඟට මේ විදිහට ගමන් කරන්නේ වසර 250ක් විතර පැරණි නවතැන් පළකට. මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන විදුලිය සැපීම කරන්නේ බැටරි හරහා. ඒ වගේම Wi-Fi පහසුකම් වගේ කිසිම දෙයක් මෙතන අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනව ඇති මේක ඇතුළට ගියහම ගොඩක්ම පැරණි ස්වභාවයක් ඔයාලට දැක ගන්න පුළුවන්. මේ ගමන අතරතුර මොවුන් ගමන් කරනවා ස්විට්සර්ලන්තයේ ජීවත් වෙන බියනපතියෙකුගේ නිවසකට. එයා සදෝ තියෙන ඉතාම විශේෂ කා කලෙක්ෂන් එක තමයි මේ. ඔයාලට පේනව ඇති කොච්චර සුපිරි වාහන මෙතන අන්තර්ගත වෙනවද කියලා. විශේෂ දෙයක් තමයි මේ වගේ හරි අපූරු කා එලිවේටර් එකකුත් මෙතන අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයා මේ නිවසේ ලිවිං ඒරියා එකට ගියාට පස්සේ ඔයාගේ වාහනය මෙහෙම හරි ලස්සනට බලා ගන්න පුළුවන්. මීට අමතරව බාත්ටබ් බෙඩ්රූම් වගේ දේවල් උනත් උසස්ම මට්ටමේ නිර්මාණය කරලා තියෙනවා. ජිනීවා දක්වා යන අතරතුරේදී මේ වගේ හරිම ලස්සන view එකක් වඩ බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මීළඟට මේ විදිහට ජිනීවා කියන නගරයට පිවිසීම සිදු වෙනවා. ස්විට්සර්ලන්තයේ දෙවන ප්‍රසිද්ධම නගරය විදිහට සැලකෙන්නේ ජිනීවා නගරය. ඒ අනුව ඒ නගරයට අයිකොනික් වෙච්ච මේ වගේ වෝටර් ජෙට් එකක් වඩ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතනදී මේ වගේ හරිම අපූරු බෝට් රයිඩ් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්.
ඔය සමහර දන්නව ඇති ස්විට්සර්ලන්තය කියලා කියන්නේ චොකලට් සහ ඔරලෝසු නිෂ්පාදනය වෙනුවෙන් ගොඩක් ප්‍රසිද්ධ රටක්. ඒ අනුව මේ තියෙන්නේ වසර 200ක් විතර පැරණි චොකලට් කර්මාන්ත ශාලාවක්. තවමත් සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරලා තමයි මෙතන චොකලට් නිෂ්පාදනය සිදු කරන්නේ. මේ තියෙන චෙස් බෝඩ් එක වගේම චෙස් ඉත්තන් වගේ සියලු දෙයක්ම චොකලට් පාවිච්චි කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙයාලා නිෂ්පාදනය කරන මේ චොකලට් ටින් එකේ වටිනාකම රුපියල් 30,000ක් විතර වෙනවා. මිලඟට මෙයාලා ගමන් කරන්නේ ඔරලෝසු නිෂ්පාදනය කරන තැනකට. ඉතින් ඔයාලා දන්නව ඇති ස්විස් ඔරලෝසු කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම තත්ත්වයේ ඔරලෝසු. මේක ඔරලෝසුවක් නිර්මාණය කරන්න ඉතාම කුඩා ප්‍රමාණයේ සංකීර්ණ කොටස් විශාල ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. ඉතින් මෙතනට ආවොත් ඔයාටත් ඔයා කැමති කැමති විදිහේ පාර්ට්ස් තෝරලා දීලා ඔයාගේම ඔරලෝසුව නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ සංචාරයක් සිදු කිරීම සඳහා කොච්චර මුදලක් වියදම් කරන්න අවශ්‍යද කියලා. ඉතින් මේ අත්දැකීම ගැන ඔයාගේ අදහස් පළයෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. Thank you.